ආසීලන්තයේ සමග දෙවන් ටෙස්ට් කරතරගේ අර්ධ සතකයක් ලබාගත් කුසල් මෙන්ඩිස් විට සුළු වෙලාවකට පෙර ශ්‍රී ලංකා වෙනුවෙන් එක්දින සහ විසයි විස්ස ටෙස් යන තරග රටා තුනේම ලකුණු දහස දහසේ සීමාව පසුකර යාමට සමත් වූ දසවැනි පිතිකරුවා බවට පත් වුණා. ඉතින් ඔහුට එම ලකුණු දහ දහ ලබා ගැනීමට ඉනිම් 325 ක්‍රීඩා කරන්න වුණා. ඉතින් මෙම වාර්තාවට මීට පෙර හිමිකම් කිව්වේ කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, මාව නතිපත් වූ අරවින්ද ද සිල්වා, තිලකරත්න දිවිසාන්, ඇන්ජලෝ මැතිව්, සනත් ජයසූරිය, අරජුන රණතුංග සහ දිනේෂ් චන්දිමාල් පමණයි. ඉතින් එම ලිස්ට් එකට තමයි කුසල් මෙන්ඩිස් අද දිනේදී ඇතුළත් වුණේ. ඉතින් ඔහුගේ මෙම ලකුණු දසදහස ලබා ගැනීමට ඉනිම් 325ක් වැය කළ තිබෙන වගේම ඔහුගේ තමයි අඩුම ඇවරෙජ්ජයක් විදියට සඳහන් කළ තිබෙනේ 32.47ක්. වැඩිම සාමාන්‍ය අගයක් සහිත ක්‍රීඩකයා බවට පත් වෙලා තිබෙනේ කුමාර් සංගක්කාර. ඔහු ලංකාව වෙනුවෙන් වැඩිම ජාත්‍යන්තර ලකුණු ලබාගත් ක්‍රීඩකයා බවටද පත්ව තිබෙනවා. ඉතින් කුසල් මෙන්ඩිස් අද දිනේදී වාර්තා පොත් අතරට එක්ුණේ වැඩිම තරඟ සංඛ්‍යාවක් වැය කළ ක්‍රීඩකයා විදියට මෙම ලකුණු දසදහස ලබා ගැනීමට ශ්‍රී ලංකාව වෙනුවෙන්. ඉතින් දැනට තරඟේ ක්‍රියාත්මක වෙන ලකුණු 536යි කළලු 5කට නොදෙවි ක්‍රීඩා කරන කමිඳු මෙන්ඩිස්ට ලකුණු 143යි කුසල් මෙන්ඩිස්ට ලකුණු 77යි. අපි බලමු තරඟේ ඉස්සරහට මොකද වෙන්නේ කියලා.